2023 ලෝක කුසලානයේ පළවෙනි පුහුණු තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වුණා. ඉතින් මේ පුහුණු තරගයේදී අපි දන්නවා ඉතාම හොඳ ආරම්භයක් ශ්‍රී ලංකාව ලබා ගත්තා බංග්ලාදේශයට එරෙහිව. විශේෂයෙන්ම අපේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ දක්ෂතාවය වගේම ජ්‍යෙෂ්ඨ පිතිකරු ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ හොඳ ආරම්භයක් නිසා. හැබැයි අවාසනාවකට කුසල් ජනිත් පෙරේරා තමන්ගේ උරහිස යම් රිදීමක් තියෙනවා කියලා පෙන්නුම් කරන්නට ගත්ත 8 වෙනි පන්දුවාරයේ විතර ඊට පස්සේ 10 වෙනි පන්දුවාරයේදී විතර ක්‍රීඩාංගණයෙන් ඉවත් වෙන්නට ගත්තා. ඉතින් ඒ අවදානමක් ගන්නට බෑ කියන ස්ථාවරයේ ඉඳගෙන ඉතින් ඊට පස්සේ මමම වාර්තා කරා ඔහුව ස්කෑන් පරීක්ෂණයකට යොමු කරනවා කියලා තොරතුරු වාර්තා වෙනවා කියලා ඉන්දියාවෙන්. එතකොට මෙම ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මොනවාද කියන එක තමයි අතරම අපි දැනගන්නට ඕනි. ඉතින් පළවෙනිදා රාත්‍රිය වෙන විට තොරතුරු වාර්තා වුණා ඒ සම්බන්ධයෙන්. ඉතින් කියවෙන්නේ මෙන්න මෙහෙමයි. මෙම ස්කෑන් පරීක්ෂණයේදී අනාවරණය වෙලා තියෙන්නේ ආබාධය බරපතල තත්ත්වයේ නොමැති බව තමයි. ඉතාමත් හොඳ ආරංචියක් අපිට කණ්ඩායමට අපි හැමෝටම. ඒ අනුව ඔහුට ගැටලුවකින් තොරව මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව තමයි ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වෙන්නේ. ඉතින් හැබැයි දෙවන පුහුණු තරගයට ඔහු ක්‍රීඩා කරන එකක් නැහැ. දෙවන පුහුණු තරගය තුන්වෙනිදා ඇෆ්ගනිස්තානයත් එක්ක තමයි ක්‍රීඩා කිරීමට තිබෙන්නේ. ඉතින් අනවශ්‍ය අවධානමක් ගැනීම අනවශ්‍ය නිසා දකුණු අප්‍රිකානු තරගය 7 වෙනිදා ආරම්භ වීමට නියමිතයි පළවෙනි තරගය. ඔය තරගයට කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කරයි. එතකොට මයිස් තීක්ෂණ සම්බන්ධයෙන් උත්තරතුරක් වාර්තා වෙන බව මම කිව්වා. ඒ කියන්නේ 4 වෙනිදා වන විට කණ්ඩායම සමග එකතු වේවි කියලා තමයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ තීක්ෂණ. එතකොට කුසල් ජනිත් පෙරේරාත් මයිස් තීක්ෂණත් ප්‍රබල දකුණු අප්‍රිකානු තරගය සඳහා සහභාගී වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. වැඩි ඉඩකඩ තිබෙන්නේ මේ දෙදෙනාම ක්‍රීඩා කරයි කියලා. ඉතින් අපේ ප්‍රාර්ථනාවත් ඒකම තමයි. ඕනෑම දෙයක අවිනිශ්චිතතාවයක් තියෙන නිසා 50-50 මම කියන්නේ බොහෝ දුරට ක්‍රීඩා කරයි කියලා. ඉතින් ක්‍රීඩා කරත්වා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඔබත් එහෙම තමයි. ඉතින් කුසල් ජනිත්ගේ මේ ආබාධය සම්බන්ධයෙන් සමහරුන් ඔය පොඩ්ඩක් නුහුරට කතා කරනවත් මම දැකලා තිබ්බා. ඇත්තටම ඔහු මේක ටිකක් පරණ ආබාධයක්. ඒතකොට සැත්කම කරන්නට බැරුව නැත්නම් ඒ මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා අවසානයේදී තමයි ඒක निराකරණය කරගෙන එංගලන්තයට ගිහිල්ලා මේක කරගත්තේ. ඉතින් දැන් සෑහෙන කාලයක් වෙන්නේ නැහැ මේ සත්කම කරලා. ඉතින් සුව වෙන්න ලොකු කාලයක් ඇත්තටම නැහැ කියලා කියන්නට පුළුවන් එක අතකට. මොකද ඔහු අදාළ කාලයේදී මේක කරගන්නට කවුරුත් උදව්පදව් කරපු නැති ආකාරයක් තමයි අපට පේන්න තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම කුසල් ජනිත් වරද පටවලත් අපි හරියන්නේ නැහැ. මොකද මේ අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මේ දැන් තමයි. නමුත් සමහරක් විට වගකී යුත්තන්ට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් නොවේ කියලා හිතෙන්නට ඇති ආබාධය වෙච්ච මුල් කාලයේදී. ඒ නිසා තමයි නොසලකා හැරලා ඉන්නට ඇත්තේ. දැන් මේ ලෝක කුසලාණයේ වෙනකොට ඔන්න අත්‍යවශ්‍යයි කියලා පේන්න තියෙනවා. ඉතින් ආබාධ කියන ඒවා එහෙම ඉක්මනට සනීප වෙන ඒවාත් තියෙනවා, සනීප නැති වෙන ඒවාත් තියෙනවා. ඉතින් මේක ටිකක් ලොකු සැත්කමක් කරලා තමයි ලංකාවට ආවේ. ඉතින් ඒකේ තාම අමාරුව ඇති කියලා අපි හිතනවා. ඒ කොහොම වුණත් තරග නාමයක් ක්‍රීඩා කරන්න තියෙනවා, මාසෙකමාරක් ක්‍රීඩා කරන්න තියෙනවා. ඉතින් මේ පිතිකරුවා අපිට ඉතාම වැදගත් ඉන්දියාවේ ක්‍රීඩා කරන නිසා. ඉතින් මොහුගේ ආරම්භය කණ්ඩායමට වැදගත්. අපි දන්නවා බංග්ලාදේශ තරගයේ වෙච්ච වැඩේ කුසල් ජනිත් පිටියෙන් එළියට ගියාට පස්සේ. ඉතින් එහෙම වෙන්නට අපට අවශ්‍යතාවයක් නැති නිසා එකම ප්‍රාර්ථනය සම්පූර්ණ තරගාවලිය කිසිදු රිදිල්ලක්වත් නැතුව මින් ඉදිරියට ක්‍රීඩා කරන්න ලැබේවා කියලා තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. එහෙම ඉතින් අපි තව දිගින් දිගටම ප්‍රාර්ථනා කරන්නේ අපේ ওই ඉන්න ක්‍රීඩකයන්ට කිසිම ආබාධයක් වෙන්නේ නැතුව කොහොම හරි වැඩේ ඇදගෙන යන්නට පුළුවන් වෙන්න, වගේම ජයග්‍රහණ අමාරුවෙන් හරි ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ කියලා. channel එක subscribe කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.